පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂම්කයා විශ්වාසනීය දැක්ම. කොල්ලු පිටියේදී සහ පුරහල අසලදී අපි කරපු උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයේදී අපි නිරෝධායන නීති පිළිපදිමින් මීටරේ පරතරය තියාගෙන මුඛාවරණ දාගෙන ඒ වගේම විසබීජනාශක භාවිතා කරමින් සම්පූර්ණ ඒ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව කරපු උද්ඝෝෂණයට පොලිසිය නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් පහර දුන්නා. ඒ වගේම දැන් පොලිසියේ පිරිසක් නිරෝධායනට යවනවා කියලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියේ කොල්ලු පිටියේ පොලිසිය නිලධාරීන් ටිකක් විතරක් යවලා හරියන්නේ නැහැ. ඒ මැර ප්‍රහාරය ඒක පැහැදිලි මැර ප්‍රහාරයක් සහ පැහැර ගැනීමක්. ඒක අත්අඩංගුවට ගැනීමක් සහ උද්ඝෝෂණය පාලනය කිරීමක් නෙවෙයි. මැර ප්‍රහාර පොලු අරගෙන කරපු මැර ප්‍රහාරයක් සහ පුද්ගලයන්ව පැහැර ගැනීමක්. ඒක සඳහා මූලිකත්වයේ දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔහුවත් එහෙමනම් නිරෝධායනට යවන්න ඕනේ. නිරෝධායන විතරක් නෙවෙයි ඔහු සම්බන්ධ නීතිය ක්‍රියාවේද වෙන්න ඕනේ. ඔහු නීතියට පටහැනිව ක්‍රියා කළා තියෙන්නේ කියලා අධිකරණයේදීත් හෙළිදරව් වුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධ ආණ්ඩුව එකිනෙකට වෙනස් අදහස් ප්‍රකාශ කරනවා. නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා තිබුණා මේ සිද්ධිය සම්පූර්ණ හෙලා දකින්නවා මේක පොලිසිය වැරදි මේක සම්බන්ධ විමර්ශනයක් කළ යුතුයි කියලා. එතකොට ඔහු කියන්නේ පොලිසිය තමයි වරද තියෙන්නේ කියලා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා උදේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කිව්වා මේකේ ප්‍රශ්න තියෙන්නේ පොලිසිය නෙවෙයි අධිකරණය කියලා. අධිකරණෙන් දුන්න නියෝගයක් තමයි පොලිසිය ක්‍රියාවට නැංගුවේ කියලා. ඔහු දන්නේ නැහැ අධිකරණයේදී විනිශ්චයකාරවරයා කිව්වා කියලා එවැනි නියෝගයක් ලබා දීලා නැහැ අධිකරණයෙන් කියලා. පහර දීමේ නියෝගයක්. ඒ විතරක් නෙවෙයි බන්දුලගුණවර්ධන මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු කියනවා උද්ඝෝෂකයන් මුලින් පහර දුන්නා පොලිසිය ප්‍රතිපහාරයක් තමයි එල්ල කළේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විලිලැජ්ජාවක් නැතුව මෙහෙම කියන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඔහු රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස ඊතරම් වැරදි තොරතුරු කියන්නේ කොහොමද? මේ දෙනෝදහක් බලන් ඉද්දි වෙච්ච සිදුවීමක්. ඒ විතරක් නෙමෙයි ඒක සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ දර්ශන තියෙද්දි දැන් ආණ්ඩුවේ විවිධ මැති ඇමතිවරු අපිට පුද්ගලිකව කතා කරමින් සිද්ධියේ හෙලා දකින්නවා කියලා කියනවා. ඔහු ඔවුන් කියන විදිහට මේකේ ඔවුන්ගේ සම්බන්ධයක් නැතිව වෙනත් කීප දෙනෙකුගේ බලාධිකාරයක් විසින් තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඊයේ අපි රූපවාහිනියවල දැක්කා කමල් ගුණරත්න මහත්තයා කියන දේවල්. ඔහු කියන දේවල් වලින් ඉතාම හොඳට අපිට පේනවා මේ ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත් වීමක් සහිතව කියලා. ඔහු එතන කියන කරුණු වලින් ඉතාම හොඳට පැහැදිලි වෙනවා. ඔහු නිරෝධායනය ගැන ගොඩක් කිව්වා. ඔහු කිව්වේ නැති එක තමයි තොන්නමන්ගේ අවමංගල උත්සවයේදී හරි ඩෑන් ප්‍රියසාදලා මැතිවරණ කොමිසමේ නිලධාරියෙකුට එරෙහිව කරපු උද්ඝෝෂණයේදී හරි රාජිත සේනාරත්න ගලව ගන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ කොටස් සංවිධානය කරපු උද්ඝෝෂණයේදී හරි නිරෝධායන නීති බලපෑවේ නැත්තේ ඇයි කියන එක ඔහු කිව්වේ නැහැ.